මෙරට ඉතිහාසයේ ඉහළම මිලකින් භූමි තෙල් මිල ඉහළ යාම ඊයේ මැදම රාත්‍රියේ සිට සිදු වුණා. ඒ අනුව මෙතෙක් රුපියල් 87කට පැවති භූමි තෙල් ලීටරයක් රුපියල් 253කින් ඉහළ දමා තිබෙනවා. නව මිල සංශෝධනයත් සමග භූමි තෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 340ක් ලෙසයි. පසුගිය ජූනි මාසයේදී සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටියේ රුපියල් 87ක් වැනි මිලකට භූමි තෙල් ලබා දීම සඳහා රජය විසින් රුපියල් 34,139ක සහනාධාරයක් දරා ගැනීමට සිදුවන බවයි. මෙලෙස භූමි තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. භූමි තෙල් මිල සංශෝධනයක් සිදු කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු කළ යුතුව තිබූ අතර ලංකා කංජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම භූමි තෙල් විශාල සහනාධාරයක් යටතේ අලෙවි කිරීම බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මිල සංශෝධනයත් සමග භූමි තෙල් සඳහා වැය වන පිරිවැයට මිල සමපාත වීමත් සමග සිය ජීවිකාව සඳහා භූමි තෙල් භාවිතා කරන දීවරයින් වැවිලි ශේෂ්ත්‍රය අඩු ආදායම් ලාභී පවුල්වල අය සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. භූමි තෙල් මිල ඉහළ යාම ගැන සමගි ඒකබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මෙලෙස අදහස් පළ කළා. ඊයේ මැදම රාත්‍රියේලා භූමි තෙල් 340ක් දීලා ලීටරයක් ගන්න වෙන තත්ත්වෙට ඊයේ රාත්‍රිය වැඩි කරා. මේ රටේ 20 ලක්ෂයක් කුප්පිලාම්පෙන් ජීවත් වුන ජනතාවගේ ජීවිත අඳුරට දාලා තියෙනවා. තෙල් සංස්ථා විකුණන එක නවත්තන්න නැහැලු කණිජ තෙල් ඇමති කියනවා. හොරකම නවත්තන්න බැරි. ඒ වගේම කොමිස් ගිනුම් වලට යන එක නවත්තන්න බැරි. ඇමතිලට ජාතික සම්පත් විකිණීම මහ දෙයක් නෙමෙයි. ජනතාවගේ ජීවත් වීමේ අයිතියෝ බහිමි කරලා තියෙනවා. වහාම ඔබ ඉවත් වෙන්න තවත් මේ ජනතාවට දුක් නොදී. මාස දෙකකට අධික කාලයක් භූමි තෙල් නොලැබීම හමුවේ දැඩි ලෙස පීඩාවටපත් ජනතාව මෙලෙස භූමි තෙල් මිල ඉහළාම හමුවේ තව දුරටත් පීඩාවටපත් අපේ දරුපාවල ඔක්කොම ලිපේ වැඩලා තියෙන්නේ. ළමයින්ට කණ්ඩ දියක් නැහැ. මොකද නැහැ. දීවර රැකියාව මාස 3 ඉඳලා නිකන් ඉන්නේ ගෙවල් වල. එක එකක් අතහැරලා බලන්නෙත් නැහැ දීවරා ඉන්නවද නැද්ද කියලා. අද බලද්දි තෙල් මිල ඉහළටම නැගලා. කොහොමද අපි රැකියාව කරන්නේ? දීවරන් ගැන පොඩක් අනුකම්පා කරන්න. දරා ගන්න බැ මේක. මොනාරි කරන්න. අදත් වෙන තත්යක් නැහැ ගෙදර. එච්චරම අසන වල ඉන්නේ අපි. රුපියල් 140කට තෙල් ගෙනාවයි කියන්නේ ගහෙන් වැටෙච්ච මිනිහට පොණාන්න වගේ වැඩක් වෙන්නේ. මිනිස්සුන්ට හිඟා කරන තත්ත්වෙට මැදල වැටලා තියෙන්නේ. අපි කොහොමද රස්සාවක් කරගන්න හිතා ගන්න බැරි වෙනවා මේ 340ට භූමි දෙන්න නැගපු එක. මේ මන් දන්නේ නැහැ රටේ ජනාධිපතිතුමාට ඔක තේරෙන්නේ නැද්ද කියලා. අපිට දැන් මාස 3කට වැඩින් රස්සාවක් නැතු භූමි දෙන්න නැතු. දැන් ආව කිව්ව බොරු තෙල් නැවත ආවට පස්සේ දැන් ගණන් වැඩි කළා. ඉතින් ගණන් වැඩි කරලා අපි රස්සාව කොහොමත්ම කරන්න බෑ. ඉතින් ඒ මොනවාද අපි ජීවත් වෙන්නේ කොහොමද මේ ළමයි එක්ක? ඇමතුමාට ගිහින් ගොම් ගෝ ඇමතුමා දෙන්නම්කෝ අපිට දීවරන්ට ඒක ඒ මුදුලට. ඒ මුදුල දෙනකොට ඇමතුමත් බොරුවන්නේ කරේ තනි කරම. මෝදර කියලා මේ තියපුව ගේන්නේ නැහැ නේ. ඒකින්ද අපිට සානාල මිලකට අනිවාර්යෙන් භූමි තෙල් දෙන්න ඕන දීවරේ රස්සාව කරන්න. නැත්නම් අපි කොහොමද මේ වෘත්තිය යැපෙන්නේ? එක බෝට්ටුවක් රුපියල් 25,000ක් විතර යනවා. ඈනම අමාරු කරදරයක් කළා තින්. මෙහෙම ගියොත් එහෙම අපි මංකොල්ලක් තමයි කණ්ඩ වෙන්නේ. 84ම දෙන්නේ කියන්නේ නැත්තම් දීවර කරන්න බෑ. දීවර කර්මාන්ත හරි අමාරුයි කරන්න. රුපියල් 200 300ක් එකපාර වැඩි වෙනවා කියන්නේ දීවරට හරි අමාරුයි. රජයෙන් මොනා කරනවද කියලා අපිටවත් තේරෙන්නේ නැහැ. භූමි තෙල් ඇවිල්ලා පාවිච්චි කරන දුප්පත්ම දුප්පත් අසරණ මිනිස්සු. දවසරේ 1000ක් අම්බ කරලා ලීටරයක් භූමි තෙල් ගන්නකොට 350යි. කොහොම ජීවත් වෙන බොහොම අමාරු කාලයක් උදා කරා. 84 දෙවිච්ච භූමි තෙල් එකපාර 350ක් වෙච්ච හැටිය මිනිස්සු දරා ගන්නවත් බෑනේ. දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මිනිසුන්ට කොහොමද මේක දරා ගන්න? දුප්පත් මිනිස්සුගේ බඩේ පාර මේක. මේගොල්ලන් ඒගොල්ලෝ අඹ කර කන වන්දටම. ඒගොල්ලන්ට කොමිස් තියෙනවනේ. කොමිස් තියෙන නිසා තමයි මේක වෙලා තියෙන ඔක්කොම. මේගොල්ලන් ඇවිල්ලා තියෙන ආණ්ඩුවත් මෙයා රණිල් මාතෘකත්වයෙන් මිනිස්සුගේ බඩේ පාර තමයි ගාලා තියෙන්නේ. ළමයි ජීවත් වෙන්න කොහොමද මේ මේ භූමි තෙල් එහෙම ඔක්කොම යනකොට පාරට තමයි වෙටෙන්න ඕනේ අපි ආපහු. ගෑස් උත් ගණන්, භූමි තෙල් උත් ගණන් හැමදේම මොනාද මේ මිනිස්සු හරිම අමාරුයි ජීවත් වෙන්නේ මිනිස්සු තින්ක හරි අසාධාරණයක් කියලා තමයි හිතන්නේ මේ බැරිම මිනිස්සුන් ඉතින් භූමි තෙල් ගන්න. අජේ වේදන් අඩු කරලා මේ මේ මිනිසුන්ට සාහනය දෙන්න පුළුවන්. තාමත් මේ ගසා ගන්න එක නැති වෙලා නැහනේ. ලාම් තෙල් ලිප ගත්ත මිනිස්සුන්ට දැන් ලාම් තෙල් ලිප විකුණන්න වෙලා තියෙන්නේ. හැමදේයක්ම පාඩු. පාඩු පාඩු කියලා අපිට නිකන් දෙන්නේ.